බෝට්ටුව බැසිල් බැසිල් පළවෙනි පොල් වැඩිපුර ගම්පහනේ පැත්ත පොඩ්ඩ පෙටේ මේ තඹකොළ පිච්චෙන රත් වෙන තියලා තමයි කපුරු මේව කරන්නේ. තඹකොළ ජප කරපු තඹකොළ බැසිල්ටයි නාමල්ටයි. මොකද බැසිල්ටයි නාමල්ටයි ඔව් ඇත්ත. තඹකොළ මොකද මොකද තඹකොළ මොකද මේ තඹකොළ බැසිල්ටයි නාමල්ටයි ජප කරලා තියෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ ගේන අනපනත් වලට අත ඉස්සුවොත් මේගොල්ලොන් චුත වෙලා මේ රටින් විනාශ වෙලා බැසිල් සහ නාමල් සහ පෝට්ටුව විනාශ වෙන්න කියලා ජනතාව ගැන දැන්වත් හිතල ඉවර වෙලා හරි තීරණයක් ගත්තොත් මිනිස්සු දැන්වත් යන්තම්වත් බලයි. හැබැයි නැති වුණොත් මේක ජප කරලා තියෙන මාසයක් මේක. අපි රණ්ඩු කරගන්න නෙමෙයි පොහොට්ටු කාර්යාලයට යන්නේ. අපි කියලා එන්න මෙන්න මේ රණ්ඩු කරගන්න නෙමෙයි. හරි එහෙම එහෙම දෙන්නෙක් ඉන්නු මයිට් එක දෙන්නෙක් ෆස්ට් ස්ටෑන්ඩ් එකට ඒගොල්ලෝ මිගල අපි අනිත් පාරේ ගොල්ලෝ ෆස්ට් එකට අපි දෙන්නෙක් ඉන්නු මයිට් කණ්ඩායමක් ඉන්නේ. හරි අර වැදගත් සංජය අපි පක්ෂ කාර්යාලය නෑ නෑ හරි හරි ඒ පක්ෂ කාර්යාලය අපි සාමාන්‍ය ආරක්ෂා කරන මැඩම් ඒක නෙමෙයි සාමයේ කඩවීමක් වෙන්නේ නෑ. ඒතර සාමයේ කඩවීමක් වෙනවා ඒගොල්ලෝ තමයි මේ නම කැමර කැමර මේගොල්ලෝ තමයි පිට කැන්ටින් මේ මෙතන පොලිස් දාලා ආරක්ෂා කරන්න දෙයක් නෑනේ. අපි ඒගොල්ලෝ ගාවට ගිහින් ඉවර වෙලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි කියන්නේ මේ අනපන පාර්ලිමේන්තුවේ දැන් ගෙනහලා තියෙන අනපන. ඒ අනපනත් වලට එරෙහිව ඡන්දයද පාවිච්චි කරන්න කියලා තමයි අපි එන්නේ. සාමයේ ආරක්ෂා කිරීම. ඔව් එහෙම තමයි. ඔතුමාලා එන්නේ ජනතාව. අපිට මේ ඇමති කවුරුහරි ඉන්නවනේ එළියට බහලා එන්න කියන්නේ. අර ඉන්නේ එන්න කියන්නේ. මම වෙන ටීම් එකක් ඉන්නවා දෙක. මේ රනිල් වික්‍රමසිංහ අනපනත් ගෙනාලා මේ රට විනාශ කරන්න හදන ඕගොල්ලන්ගේ මන්ත්‍රීවරුන්ගේ මෙන්න මේ බැසිල්ගේ නමට මේක තමපටිය ජප කරලා තියෙන්නේ මාතර කණ්ඩඩියකගේ වහම බැසිල් වික්‍රම බැසිල් රාජපක්ෂට තියෙන්නේ මේ අහිතකර රාජපක්ෂ රනිල් වික්‍රමගේ ගේන මෙන්න මේ අනපනත් වහම පරාජය කරලා අතේ ඡන්දය උත්සව ඡන්ද නොදී පාර්ලිමේන්තුවේ මේක නවත්තන්න. එහෙම නැතුනොත් ඕගොල්ලන්ගේ ළමයින්ටත් පරම්පරාවටත් එන ගහලා බැසිල් රාජපක්ෂගේ මුළු පවුලම මේකෙන් සුන්නත් වූ විදි වෙලා ඉන්න ඕන මේ පාර්ලිමේන්තුවේ අත ඉස්සුවත් මේ අනපනත් වලට. ඒ සඳහා මෙන්න මේ තඹපටිය රත් වෙනකොට ඔබතුමාගේ පපුවට දැනෙයි මේ තඹපටිය රත් වෙලා මෙන්න මේකේ මේ පොල් ගෙඩිය ගහන්නේ අද කෝට්ටු කාර්යාලයට යන්න දෙන්නේ පොලිස් නිලධාරීන් අපිට මෙතන ඒකින්ද අපිට මේක පාවිච්චි කරන්න වෙනවා මේ පොල් ගෙඩිය ගහන්න වෙනවා මෙන්න මේ පොල් ගෙඩිය මෙන්න මේක මේ ඡන්දේ දුන්නොත් ඉදිරියේදී මේ කියන අනපනත් වලට විරුද්ධව ඡන්දේ නොදී මේ රටේ මහජනතාව විනාශ කරොත් මා රට විකුණන්න ගත්තොත් මේ පොල් ගඩිය සුණ්ඩක් දූති වෙලා ඕගොල්ලගේ පවුල් පිටින්ම විනාශ වෙයා. මේ රටේ දූති විනාශ කරන උඩ හේන හත මේ දේවා. සාප වේවා! සාප වේවා! මේ උද්ඝෝෂකයන්ට කියන්න තියෙන පණිවිඩය මොකද්ද බුදුමාට ආණ්ඩුවේ ප්‍රබලයක් විදියට? නැති රට මේ ඔය ආපෝ රට අරාජික කරන්න හදන කණ්ඩායමක් නිතර ඔය සල්ලි වලට කර කීයක් කර හොයන්න හදන කණ්ඩායමක්. ඒගොල්ලෝ ඔය කෑ ගහගත්ත දෙයක් ලාට අයිතියක් තියෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා ස්ථාපිතා වෙලා තියෙනවා. ඒකින් ඔය කරපු දෙයක්. මේවට ආණ්ඩුව නොසැලෙනවද මොකද වෙන්නේ? අනේ ඔය 5-6 දෙනෙක් කෑ ගහනවට රටේ දැන් රටේ බහුතර මතයේ තියෙන මේ ආණ්ඩුව මේ වෙනකොට රටේ මිනිස්සුන්ට සවරයක් හදලා තියෙනවා. ඔය කෑ ගහන එක්කෙනෙක් හරි පොටෝරේ තන්දි දීපු මිනිස්සු ඉන්නවද? ඔය එක එක්කෙනාගේ ගොට්ටනේ ඔය වැඩ කරන්නේ තියෙන්නේ ඔක කෑ ගහපු දේ ඒක අයිතියක් තියෙනවනේ. අමුතුම හිතන්නේ කවුරු කියලා කාගේ ගොට්ටු කියලාද? කාගේ ගොට්ටු නත් ඔය එන්නේ නිකන් අපි දන්නවනේ ඔය කවුද උගලන් එක පිටිපස්සේ ඉන්නේ කියලා. ඔගලන් නොදන්නව නෙමෙයිනේ මාධ්‍ය ආයතන ඉතින් අපිට කමන්නේ. අමුතුමා පොඩ්ඩක් ඉන්නකො පොඩ්ඩක් ඉන්නකො අමුතුමා. මේක අරින්නකෝ. අමුතුමා. වයි! ජනතාවට මුණ දෙන්න බෑ. අපි එකට සාගත වදන් ආවේ මේ රටේ රනිල් වික්‍රමසිංහගේ හිත මතයට උද්දච්ච විදියට අහංකාර විදියට අත්නොමති විදියට පණක් කියන පටන් අරන් තියෙනවා. මේ පණක් පරාජය කරන්න මොකද කියන්නේ තියන්නේ? මොකද යන්නේ? මොකට කියලා යන්නේ නැද්ද? කතා කරලා නැද්ද?
දැන් ඔයගොල්ලන්ගේ පක්ෂකාරයාල ඉදිරිපිට මේ උරුවේද දැක්කන්නේ මොකද නැද්ද කියන්නේ? කියන් මොකද කියන්නේ? පක්ෂකාරයා කිදීදි සංහාරය. පක්ෂකාරයාල ඉදිරිපිට නෙමෙයිනේ උනේ. නෑ නෑ. කුජේ පක්ෂකාරයා. මම අල්ලස දූෂණ නාසිරේ පුරවැසි බලයේ සභාපති ජාමනි කමන්තුචාර මාසා තව සිල් සංවිධාන ගණනාව සහ ජාති දාන එකතු වෙලා අද අපි පොහොට්ටු කාර්යාලයට යනවා. විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ නිත්‍යානුකූලව ජනමතයක් නැතුව පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මේ රට විකුණන්න පුළුවන් පණක් පාර්ලිමේන්තුවට ගෙනාලා අනුමත කරනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ මම මේ රට හදන්න පණක් ගේනවා, මේව වැරදියට තියෙනවා නම් මේව මොනවාද අත උස්සන්න නැතුව මේවා පාස් කරන්න නැතුව ඉන්නේ කියලා කියනවා. හැබැයි මේකේ වැඩි බලතලයක් තියෙන්නේ 69 ලක්ෂයක් ජනවරමක් ගත්ත පොහට්ටුව බෝටාබේ රාජපක්ෂ 69 ලක්ෂයක් ගත්ත පොහට්ටුවේ ඊළඟට ඒගොල්ලේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඒවට පටහැනිව ගිහිල්ලා මේ රට විකුණන්න පුළුවන් විදියට අනපනත් ගෙනාලා පාර්ලිමේන්තුවට ගේනවා. හැබැයි අපි කියනවා ඒ අනමනත් පරාජය කරන්න කියලා පොහට්ටුවේ මන්ත්‍රීවරුන්ට කියනවා. ඕගොල්ලන්ගේ අනාගත ඕගොල්ලන්ගේ ඉදරින්න දරුවා ගැන ඉඳලා රටේ දරුවා ගැන ඉඳලා හිතලා මේ සියලු දෙනාටම හිතලා ඉවර වෙලා මේ රටට අහිතකර අනපනත් පරාජය කරන්න කියලා. එහෙම නැතුව ඕගොල්ලෝ අත උස්සලා මේ අනපනත් පරාජය කරන්න නැතුව අනුමත කරොත් රනිල් වික්‍රමසිංහට IMF එක කියන විදිහට අනුමත කරොත් මේවා රටට අහිතකර වෙනවා. ඒ නිසා කරුණා කළා මේවා අනම අපි මේ පොල් ගහලා තියෙන්නේ බැසිල්ට සහ නාමල්ට රනිල්ට සියලු දෙනාටම මේ පොල් ගහන්නේ අද අත ඉස්සුවත් ඕගොල්ලෝ මේ රටින් තුට වෙලා යන්න ඕන කියලා තමයි මේ පොල් ගෙඩි ගහන්නේ.